ඔබ නතාශගේ ප්‍රකාශය සාධාරණීකරණය කරනවාද වක්‍රාකාරව ඇව ආරක්ෂා කිරීමක් කරන්න උත්සාහ කරනවාද? හාසි උපාදනය කරන්න පුරදුල දීන්න හැමෝම මේ ආගම අල්ල තමයි හාසි උපාදනය කරන්න උත්සාහ කරන්න. ඔබ ගැන එතකොට ආගම ආගමික නායකයන්ව හාසි උත්පාදනයට මාතෘකා කර ගැනීම ලංකාවේ මිනිස්සු වෙන දායකත්ව යුතුද? එතකොට වර්තමානයේ ට්‍රෙන්ඩින් එකක් වෙලා තියෙනවා තරුණ වරදුර දෙලින්ම අත තියලා තියෙන සමාජයේ තියෙන මේ සංවේදීන් තැන ආගම ආගමික නායකී මේක බොහොම භයානක තත්ත්වයක්. මේ විහිළු කරන අය දැනගන්න ඕනේ විහිළු කරන්නේ කායකද කියලා. විහිළු තේරෙන මිනිස්සුත් ඉන්නවා, විහිළු තේරෙන්නේ නැති කට්ටියක් තියෙනවා. විහිළු සපයන්නෙකුට ඕනතරම් මාතෘකා තියෙනවා අපේ රටේ. දේශපාලඥයෝ ගන්නවා 225ක්ම ඉන්නව ගන්න තමන්ට මාතෘකා කරගන්න. ඉතර අවස්ථාවල් තියෙද්දි ඇයි මේ ආගම ආගමේ නායකයෝ විතරක් තෝරගන්නේ? ඇයි මේ මේ රසඥතාවය ඇයි මෙච්චරම පල්ලෙහාටම දාලා තියෙන්නේ? දහම අනතුරේ වැටෙනවා කියලා ප්‍රතිස්තම චෝදනා කරන්නේ පාර්ශව කිහිපයක්. කලබල වෙන්නේ හැමදාම කලබල වෙන පාර්ශව කිහිපෙම තමයි. හැබැයි බෞද්ධයෝ කිසිපෙක් මේ ගැන අවබෝධිකුත් නැහැ, මේ ගැන හොයන්නෙත් නැහැ, ඔවුන්ට වැඩකුත් නැහැ. ඔවුන් බැතිබර සිටින් පොසොන් මංගල්‍යයට සූදානම් වෙනවා. ට්‍රාන්සිට් අප සමග දිගටම රැඳී සිටින්න. ස්තුතියි.